සමන්ත චක්කවාලි සු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මසවෙන කාලු අයං බදන්තා දම්ම සවෙන කාලෝ අයං බදන්තහා දම්ම සවෙන කාලෝ අයං බදන්තහා නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසංබුද්දස්ස පූජනීය පින්වත් මහා සංගරත්නය නවසරයි. මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධරමය රසය මිහිරියාව විඳගන්ට හිත ඇති කාරුුණික පින්වත්න පින්වත් ඔබාපි මේ වෙලාවෙ සූදානම් වෙන්නේ භාගවත් බුදුරජාණන් වහන්සේ අපකිරේ අනුකම්පාවෙන් අපේ සංසාර ගමනී නොයෙකුත් ඉරණම් අත්දැකීම් පිළිබඳව ඉතාමත් මනාකොට පැහැදිලිව දේශනා කරන ලද ඒ උතුම් සද්ධරමෙන් කොටසක් දේශනා කරවගෙන ශ්‍රවනී කරන්ට. වැතුන්ට මතකයි අපි ගිය සතිය දරමානු ශසනාව අවසංකටපු මිනිත්තු කීපය. අපි මීට සති දෙහෙකට කලින්. චක්කවර්්‍ය සියනාන්ද සූත්‍රය ආශවය කරගෙන සිද්ධකරගනෙන්ටෙදුන ධර්මසාකච්ඡා දෙකක්. අපි සති දෙහකදි සිද් කලාා කොටස් වසිෙන්. එතකොට අද දවස අපි ඒත් තුන් වැනි කොටසයි මේ විදිහට ආරම්භ කරන්නේ. සිහි කරලා බලන්න ගිය සතති දෙවැනි කොටස අවසාන මිනිත්තු කීපය අභි කතා කළේ අඩ සක්විති රජ කෙනෙක් ලෝකය පාලනයෙන් කරනකොට අවයායුධ යුද කලකෝලාහල නැතුව පංචසීල ප්‍රතිපදාව තුළ පමණක් ඉඳගෙන දස සක්විති රාජ වත්පිළිවෙත් අනුගමනය කරමින්. ඉතාමත් ධර්මානුකූලව ධර්මි්ටව සස්්‍රීක රාජධානියක් බවට මුළු ලෝකයම පත්කරගැන පාලනීක නාආකාරි. එතනදි විශේසිෙන් සක්විදි රජ කෙනෙ කනුගමනය කන සක්විති වත් පිළිබඳු අපි පැහැදිලිව දීර්ගව කතා කලා. අපේ රටට සමාජයට වෙච්ච විනාසය ඊට බලපාන්්ටෙදුන මේ අදරමිෂ්ට පාලනේ. ගැන අපි කතා කලාා. අවසානය අපි අවසංකලා ධර්මානු ශාසනාව ගිය සතියේ. මේ සක්විති රාජ පරම්පරාවල් හතක් ඉදිරියට ඇවිදිල්ලා. හත්වෙනි සක්විදි රාජ පරම්පරාවෙන් පස්සි, සක්විදි රජ්ජුරුවෝ අර සුපුරුදු වත්පෙළිවෙත් ක්‍රමවේදය අතහැරලා තමන්ට හිතුමතේට රාජ්‍ය පාලනී කරඩ පටන්ගත්තා. අන්න ඊට පස්සේ ඇතිවුණ අරබුද කාලි කාරිී තත්ත්වය ගැන අපි කතා කරන්ට පටන්ගන්න විනිත්වේදි තමයි අපි ධර්ම දේශනවසංකලි. එහමනං එතනිද ලපිට අද දීර්ගව සාකච්ඡා කරන්න පුළුවන්. වර්තමාන සමාජි අපේ රටරාජ්‍යයට සිද්ධ වෙලාතියනදේ මුළු මහත් ලෝකයටම සිද්ධ වනද්දේ අනාගතය අපේ ජීවිතවලට මේ දේවල් මොන විදිට බලපායිද කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ නමක් යමක් මෙසේ සිද්ධ වෙන වා කියලා කිව්වෝ දේශනා කළොත්, ඒදේ ආකාරය මිසක වෙනනාකාරයකින් සිද්ධවෙන්නේ නෑ කියන කපි දන්නවා. ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව, අතීතය වර්තමානය අනාගතයකින තුන් කාලයම හොඳට දැකලා. බුදු වැසින් දැකලා ලෝකයට පැහැදිලි කරන අනුශසනාවක් තමයි මේ චක්කවත්්‍ය සයනාද සූතරය ඇතුළත්වෙන්. බලන්ට එනම් පින්වත්න අපි නතර කරපු තැනින් ආරම්භ කලොතුන් අර අමාත්‍යවරු අලුත් සක්විති රජ්ජුරුවන්ට දස සක්විතිවත් පිළිබඳව ගුණදහම් පිළිබඳව පැදිලි කලා ඉන්ගේ අලුත්සක්විති රජුරු ඒවා ඒතරං ගනංගත්ති නෑ. අහලා තමන්ඩ කැමති කැමති දේවල් ජීවිතයේ භාවිතා කළ අනිද්‍යවල් අමතක් කළ දැම්ම. සමහරවෙලාවට රජ්ජුරු ධරමයට සලකණ්ඩ ධර්මයට ගරුභූමං කරන්ට ආදීවශසයෙන් කිව්හම මොකද කළි. කොටසක් කලා කොටසක් කට ඇැරිය. දාර්මිකව රැකවරණයේ දුන්නා මහජනතාවට නමුත් ධනය නැති අයට දනය දුන්නේනේ? ධන නැති අයට ද නොදුන්නහාම මොකද වන දිලින්දුකම දුප්පත්කම ඇතිවුුණා. දිලින්දුකම වැඩිවුුණා ඔන්න එක මනුස්සේකුට ජීවත් එෙන්න්න විදිහක් නැතිවේගල ගිය. ඒ මනුස්්‍යයා අනුන් සතු දෙයක් තමන්ට නොදුන් දෙයක් හොරෙන් ගත්තා. එතකොට බලන්ට ඉස්සර වෙලාම මේ ලෝකී ඇතිවෙලාටයන වැරදි වැඩීමකද ප්‍රාණගාතයනම අපි පන්සිිල් පද පහේ අංකේ එකට ප්‍රාණගාතය ගැන කතා කලා වනාට මේ ලෝක සිද්ධ වෙලාටයෙන, දුසිල් වැඩේ දුස්සීල වැඩේ නරක වැඩේ වැරදි වැඩේ ඉස්සර වෙලාම සිද්ධ වෙලා තියෙනෙමමුකදද සොරකම මිනිස්සුන්ට හරි පුදුමයි මේක. මොකක්දම මේ තමන් සතු නොවන දෙයක් අන් කෙනෙක් පැහැර ගැනීමේ හරි කවදාාවවා සිද්ධ විචිනතිදයක් සිද්ධ වනාා මිනිස්සුන්ට හරියට මේක ප්‍රශ්නයක්. ඒ මිනිස්සු එකතු වෙලා මෙයාව ඇල්ලුවා. අල්ලගෙන රජ්ජුරු රාජපුරුෂයෝන්ට කියලා ඔක්කෝම එකතු වෙලා ගිහිලා රජ්ජුරුවන්ට පෙන්වාමාව. රජතුමනි මෙන්න මෙයා නොදුන්දේ අන්සතු දෙය අසවලාට අයිතිදේ මෙයා හොරකංගලා. එතකොට රජ්ජුරු ඇහුවා හැබෑද උඹ මේ අනුන් සතු දෙයක් හොරකං කලා කියන්න. එහෙමයි දේවයන් වහන්ස කිවවා. එතකොට ඒ කාලෙ බොඩු කියන්නන්නේ නෑ. ඇහැව්වා තමන් හොරකංකලා ඔවු කියලා පිළිගත්තා. ඒ මොකෝ ඔබ එහෙම ගත්තේ අනුන්ගෙදේ කියලා රජ්ජුරුවහන්. එතකොට කියනු අනේදේවයන් වහන්ස මම හොරකම් කළේ මට ජීවත්වෙන්ට විදික් නැතිකමටයි. ඊට පස්සෙ මොකද කළේ ආ එහෙනම් මම උබට සල්ලි දෙන්න. කියලා රජ්ජුරු අරහෝ හොරාට ජීවත්ෙන්ට සල්ලි දුන්න. හොරාබොහෝම සතුටංගිය. රජ්ජුරු සල්ලිදීලා කිව්වා උඹ මීට පස්සෙ හොරකං කරන්න එපා. දෙමවපියන්ඩ සලකපං, අබුදරුවන්ට සලකපං, ව්‍යාපාරයකටත් කොටසක් යොදවාපං අනුන් සතුදේ හොරකංකරන්න ඇතුව ජීවත්වය. දැන් හොඳින් හිටපක්. ඕොම කියලා කිව්වා. ඊට පස්සේ තවත් මනුස්සේ හොරකමක් කලා. එතකොටේ හොරකංකරව මනුස්්‍යයාවා අල්ලගන රජුරෝ ඉස්සරහට ගෙනවා. රජ්ජුරෝ ඉස්සරහට ගෙනත් කිව්වා, දේවයන්වාහස මෙන්න මේ මිනිහත් හොරකමක් කලා. නොදුන්දේ ගත්තා මේකා හොරෙක් කිව්වා. උඹ මේ හොරකංකලා කියන්නේ ඇත්තද, අනේ ස්වාමිනියක ඇත් ඇත්ත තයි මං හොටකංකල. ඇයි හොටං කලේ? අනේ ස්වාමින් මටජීවත්වෙන්න්න විදිහන්නේ. ඉතින් රජුරුවෝ බාන්්ඩාගාරයට අන කලා මේ කට සල්ලිදීපල්ලා කියලා. ඊට පස්සේ අඩගහලකිව හැබැයි මේමයි. මීට පස්සෙ උඹ හොරකං කරන්්ඩෙපා මේ සල්ලිවලින් දෙම උපියන්ට සලකටඕන නෑ අන්ඩ හිතමිත්‍රාදීට සලකන්ටඕන. තමන්ගේව්‍යාපාරයකුත් පටන්ගන්ටඕන කියලා මෙම උපදෙස් දුන්නා. මෙහෙම කිව්වට පසේ මිනිස්සු කතාාවුණා හරි ෂෝක වැඩක්න රාජමාලිගාවේ සිද්ධවෙන්. හොරකංකිරිල්ලත් නියමයි. කියලා කතාව නැයි. එතකොට දුප්පත් මිනිස්සු කතාවනා රජ්ජුඩෝ දැන් අපේ දුප්පත්කම බලලා නැත්ති බැරිකම බල්ලලා අපිට සල්ලි දෙන්නේ නෑ. හොරකංකරන අයට නං අන්න ගිය පුකමන්ම සල්ලි දීලා එවනවා. දැංහරිි වැඩි දුප්පත්මිනියෙකුට දුන්නේ නෑ හොරෙක් කල්ල අංගයා මේකට සල්ලි දෙනවා කියකි. ඒ නිසා අපිතත් දැන්ඉතින් කරන්ඩ තියෙන ලේසිම වැඩේ තමයි, හොරකමක් කරලා මාට්ටු වෙන. කියලා ඉතින් මිනිස්සු මොකද කලේ හොරකමක් කලා, කරාම අපිට සල්ලි දේවි කියලා මිනිස්සු කතා වෙලා කණ්ඩායමක් හැදිලා ගංවල එකක පැතිවල් හොරකමට ගියා. හොරකං කලාම මිනිස්සු හොරා ඇල්ලුව. අල්ලලා සේරම හොට ටික රජ්ජුරුල්ලඟට එක්කන ගියා. රජ්ජුරුල් ඟට ගියාට පසේ හැ්වවා හැබෑදඋඹලා මේ හොකං කලා කිය අනේ ස්වාමි ඒක නම් ඇත්ත තමයි කිව්වා. ඉතිං ඇයි හොරකං කලේ කියල ඇහවා. අනේ දේවන් වහස අපට ජීවත්වෙන්ඩ විදින්න ඒ අයි මේ හොරකම කළි ඉති රජුලෝ කල්පනක්ගර මේ වැඩේ නං හරිියන්න නෑ. හොරකංකරන කරන ගානය හොරුන්ට සල්ලි දෙෙන්ට බෑ මේක හරිියන්නේ නෑ කිවා මේකම් මරලදාන්ටඕන. ඇයි මේ හොරුන්ට හොඳ පාඩමක් වඋ ගන්නන් ඕන මේක දැන්න්ටන්ට දිගස්ෙන ඕරකම බා්ඩායෙන් සල්ිගන්ට කියලා හිතාගෙනම මුක්කොම හොරකං කරන හොඳ වැඩක් කරන්ටඕන කියල මේකම් මරලදාන්ටඕන කියෙළ හිතුව. හිතලා රජුරෝකිව්වා මේ වැඩි හරිියන්නේ නෑ. දැන්ඉදං හොරකං කරනයට ධනය දෙන්නේ නෑ. ඒනිසා මේ හොරකම මම දැම්ම ඉවරක් කළ දානෝ. ඒකට කරන්ඩ තියෙන්නේ මේ හොරකම කරන කරන කෙනාවල්ලලා මරලදානය කයි. ඊට පස්සේ රජ්ජුරු අන කළා මේකා රම් පල අල්ලා. ගිහිල්ලා අද දෙක පිටිපස්සර බැඳ පල්ලා. අන්ඩ බෙර ගහ හැම තැනම ඇවිද්ධෝ පල්ලා. මොක දේ හමතන ඇද්පොව හැමෝට මාරචන වන්න රජුර හරෙ ල්ලන්ගේ කියලා මැරුවයි කියර දකුණු දොරටුවෙන් එියට අරගෙන ගිහිලා මරන් කිව ප සිදධ තැන. ඕ ඔයේදියටට ඉස්සල්ලාම ඇතිවුුණා හොරකම ඊළඟට ප්‍රාණගාතය ඇතිවුණා. ඔන්න දෙවැනි අපරාදේ දෙවැනි වැදි වැඩි ප්‍රාණ ාතය කියනෙක් එක හොඳට දේනතනක් එක. ඊට පසේ මේ සොරාව දකුණු දොරටුවෙන් එලියට අරගනගල්ල ගාතනය කළ. ඊට පසේ මිනිසුන්ට ආරංචනා අන්න රජ්ජුරුවන්ට හොරෙක් අහු වෙලා ඒ හොරාට සල්ලිදීලා නෑ ඉස්සල්ල වගේ රජ්ජුරුවේ හොරාව මැරෙව්වන්න අතන පසිද්ධැ බෙල්ල කපල කියගව. ආරච. මේක හොරු ටිකට මේකට කේන්දිගියා. හොරු කල්පනා කලා දැන් එහෙනම් අපිට සල්ලි දෙන්නේ නෑ අපිට හැමදාම හොරකංකරකර තමයි ඉටවෙන්නේ. ඒනම් අපට කරන්ඩ තියෙන්නේ තියෙන්නේ මරණයකයි. කියලා අපිත් තාවිද ලෑස්ටික ගන්න ඕන කියලා ඔන්න ආයුද ලෑස්ටිකරගන්නඩ පටඟ. ඇයි? රජ පුරු සසිෝ මිනිස්වේ එකතුවෙලා මේ හොරු අල්ලන්ටවනි හරුල්ලගෙන ගියොත්තේම ද මරනවානි ඒනම් අල්ලන්ට එෙන මිනිසුත් මරලදාලා හරි අපි බේරෙන්ටෝන් ඒ නිසාවන්න හොරු ටිකල හැත්ව වුණ අයුද සකස්කරන්න. සම්පූර්ණයෙන් ආයුද ලෑස්ටිරගෙන ගන්නියන් ගම් විනාස කරන්නට පටන්ගත්. පාරදි මංකෝ මංකොල්ලකණට පටන්ගත්තා. එතුොට ඉස්සල්ලාම ඇතිවුණේමොකක්ද දුප්පත්කම දිලදුකම දිින්දු එක්කෙනට දනේ නැතුව ගියා ඒක තම ඉස්සල ඇතිවුණන ප්‍රශ්නය දිලිඳ මනුස්සයට ධනේ නෑ දිලිඳ කෙනාට ධනය නැතිීම නිස අයා පැළමුුණනා හොරකං කරන්නට ඒක තමයි දෙවැනි ප්‍රශ්නේ හොරකන් කිරීම තුළ විසඳම හොයන්ට බැඩිවෙච්ච නිසා රජුරෝ තේරුම් ගත්තා හොකම නැතිකරන්නටනම් දිලින්දන් ධනවත් කරන්නටඕනි කියලා නෙමෙයි හිතුවේ රජ්ජුරෝහිතුව හොරා මරන්ටෝන ැ හොරාට ධනයදෙන්ටඕනගෙල ිුතුහම මනිස්ු හිතුව එනම් හොකන් කිරීමෙන් රජුරෝන්ගෙන් ධන ගණඩපුරුව ොඩුවටත් එක හොටක මේ යනවා ගීලා අහනා. එ රජරු සල්ලි දෙෙනනවානේන්තිමට මේ වැඩේ විසඳ ගණඩ බැරුව. රජ්ජුරෝමොකද කළේ හොරුන්ම මරණ්ඩ පටන්ගත්තා. ඊට පස්සේ හොරු කල්පනා කලලා දැන් හරි වැඩේ අපිට මැරුම් ක්ඩ බෑ. අපි මේ රාජපුරසයන්ගින් බේරෙන්ටෝ නිසා අපිත් අපි වල්ලන්ටනේ කව මරල හරි පැනගන්ටුව. ඔන්න මරණවා කියන ගත්තවා. බලන්ඩ දැන් තමන්ගේ මතයෙන් රටලෝක පාලනය කරන්ඩගීෙන් වෙච්චදේ අරගුණ දහම් පද්ධතිය. කාලයක් තිසේ තිබච්ච ධර්මතාවේ අතඇර්ලදාාපයකි විපාකිය. ඉස්සරවෙලාම හොරාට සල්ලි දුන්නා ඒක බේරල ඉවර කරන්න බෑමොකද, හොරාටනි සල්ලිදුන්නේ දිලින්දට නෙමි. දිලින්දට සල්ලි දුන්නනන් දිලළින්දා මොන හරිකරගන ජීවත්දව. හොරට සල්ලි දුන්නාම ආදර්ශය යන්නේ හොරකංකිරීම නිසා රජුරු සලකනෝ කිය. එතර සොරයිඉදිගට හරට හොටකං කරන්න පටන්ගත් ඇයි සල්ිහම්බිෙන නීට පස්සේ. රජ්ජුරෝ කල්පනා කලා සොරමුල සමුුණ ගාතනය කරන්ට වනි. ගට හරාට හොුව හය හොයා ගාතනය කරන්න පටන්ගත්. එතකොට මේ ලෝකෙ ප්‍රාණගාතය ඇතිවුණා සොරකම ඇතිවනාා අකුසල් දෙකයි. ඒ කාලේ මේ ලෝකෙ ජීවත්තවෙච්ජ මිනිසුන්ගේ වයසෞුරුදු අසූදාහයි පරමාර්ස දල්ලනේමි රජුරුවන්ගින් ඇතිවෙච්ච සක්විති රාජ පරම්පරාව කාලෙ මිනිසුන්ගේ වයස පරමාය සෞුරුදු අසූදාහක් හිටිය මිනිසු. හොරකං කිරීමයි ප්‍රාණඝාතයයි කියන අගුසල් දෙක නිසා, මේ අවුරුදු අසුදාහක ආයසතිවිච්, මිනිසුන්ගේ ආයුස අඩක් කඩුනා පිරිහනා කිය. මිනිසුන්ගේ රූප ලස්සනය පිරිහුණ. වරණය පිරිහනා. එතකොට අවුරුදු අසූදා කාර්ස යෙන දෙමව්පියන්ගේ දරුවෝ ඉපදුනා ඊළඟ පරම්පරාව හැටියට ඒ දරුවන්ගේ ආය සෞුරුදු හතලිද්දාහයි. එකනේ භාගයක් කඩුනාා. ඊට පස්සේ ආයෙත් හොරුම් අල්ගත්තා දැන් හොරු ටික දන්නවා තමන්ව මරණවා කියලා. කජුරු ඇහවා අල්ලගට හැබෑදුම්බල හොරකං කලාද? බ අන් සතු දේවල් ගත් අද එකට හොරා කල්පනා ක නො දැම්මං ඇත්තකිවොත්ඒේ මරනවාන ඒක හරිියන්න නෑ හොා කිව්වා අනේ නෑ දේවයන් වහන්සකිල් ම ඒම දෙයක් දැක්කිවත් නෑකිව්වා. මොකක් දේකිවී මහාමූලික බොරුවක්. ඇයි ඇත්තකිවනම් මරනවා. අනේ නෑ දේවන් අස මම ගත්ෙත් නෑ දන්නවත් නෑ දැක්කෙත් නෑ කියෙල කිව. ඔන්න ැන් දැන දැන බොරු කීම කියන පුසලේ නරකදේ පහල වුණ. හැන් තුනයි හොරකම ප්‍රාණගාතය බොරුව. මානනි මේ විදිට නිර්ධනයින්ට ධනේ නැතිවී යනකොට අපේ ට දැන් වෙලා තියනක දැන් දුප්පත් මිනිසුන්ට කරන්න යන්නන්නේ දැන් හම අතව වටින් හොරකම. හොඩු අල්ලලා ගානවා මරනවා මිනිස්සු. පොලිසිට අල්ල දුන්නා මත්මනවා හරිකරනු ඇති. එතකොටට හොරාබයයි, ඒනිසා හොරාමොකද කරන්නේ අවිිය අුද තියාගන තමයි හොරකමට එන්නේ. දැකල අඳුනගත්තුත් ගෙදර මිනිස්ු එමනිිය මලතමයි යන්නේ ඇයි අහුවෙනවානි එහෙම නං. අපේ රටට වෙලා තියෙන්න්නේත් මේ ලෝකයට වෙලා තියන්නේෙත් තෝකම තුමයි. අපි දැන්ම ඕස්්‍රේලියාවේ ජපානංගලන්තෙ ගැන කතා කරනවා. එහි පාරවල්ලයිනි කඩසාපපුතියනවා මුදලාලිලා යිතිකාරයෝ කවුරුත්නෑ බහන්්ඩි මිලගහලතියනවා වෙනම පෙට්ටියත්තිේලා තිෙනවා තමන් ගන්න බාණ්ඩි අරගනය ගාලතින මිල ඒ පෙට්ටට දාල යනවා. ඉතිං ඒඕක තමයිහි ව්‍යභ හොරු නෑ කියලා. ඉතිං අපිට ඇහෙම බැඩි කියලහන. අපිට කෝමදේම පුළුවන් වෙන්නේ. එදාවේල කණඩනැත්තු දුගේ දුූපත් වෙච්ච මනිස්සු තමන්ගේ දරුවට ස්කෝල දාගනයන්ට සපත්තු දෙකක් නෑ සරප්පු දෙකක් නෑ. ඇඳගෙනයන්ට ගෞමක් කලිසමක් කමිසයක් දූරපුතාට නෑ ඉස්කෝල කියන විදිර පොත්පත් පෑම් පැන්සල්ටික ගණඩ විදිහක් නෑ. උදේට ඉස්කෝලයන්ට කාලයන්ඩ විදිාරන. අමදක් වැඩපොල ෑනුලළ මේේකුදේට ක්ඩ ගනලතිනෙනකවා මල්ලුන්ටිකුයි බ්ිකුවිතර. එතට ඒ මනස්යා අස්සාාවකුත් කරලා හම් කල්ලත්න්. මේ වැඩපොලට ඇවිල්ල කන්් වියංජනයක්ත් දෙකක් එක්ක බතක් හදාගන්නඩ බෑ ඒ තත්වට වැටිලා. එද රිස්කෝලයන ළමයි බත්විතරක් අනවා කියන. වෙලාවට පොළ මැල්ලුමක් විතක් අනවාගේ නොමො හරි අල ගෙියක් ගිහිකානවා කියන. ලන්තඇදිල වැටවා කියනු. එතකොට අන්න ඒතැනට එනකොට ගෙදර මනුස්්‍යයාමොකද කරන්නේ. පන්සලේද තියෙන්නේෙ පල්ලීද තියෙ කෝවිලේද කියල බලන්නන්නේන හොටකන් කරනවා. අඩුම තන කණබන දෙයක් කරිකමන්නන්නේ හටංකරගන යන. ඒළඟට මේකමේ පාරයිනික් විකුණන කතාවන්නේෙමේ දොර ලොක් කරලා විබ්බෝදාලා කැමරාහි කොල් ොනවති බත්. මම මගේ ජීවිතේ නැතිවුණත් කමන්නෑ කියලා හොරකමට පනි නො එමිනිිය දැන අයිතිකාඩු ඉන්න තන මාහරි ඒම නැත්තන් දැම් පාර යන මනුස්සේගේ අතේ තියනිිකඩි අරන්දුවනවා අහුනුවත් ගුටිකන්ඩ වෙනවාමාව මරයි මට ගහයි කියන බය එමිියගේ හිතේ තියෙනවා. ඒ තිබුණත් අර අමාරුකම නිසා නැතිබැරිකම නිසා හොරකං කිරිල්ලත් කරනවා. එතකොට පින්වත්න්නේ නිර්ධනයන් ධනය නැති දුපත් මිනිස්සුන් ධනේ ලැබෙන් නැතිවෙන කොට දිලිදුකම වැඩිවෙන. රදුකම වඩා වර්දන වනාාම හොරකම ඇතිවුනා. හොකම වැඩිය වුණාම ප්‍රාණගාතය ඇතිවුනයි මරල හරිදැ මේ කරටඕන. ප්‍රාණ ාතය වැඩියවුණාට පස්සේ දණඩුවන් කරනවා පොලේසියෙන් අල්ලකනයනවා. ඇවවාම්ම මිනිය ැරුවද හොටකංගලාද ක කියවොත්ත මල්ලං ගහනහින්ද. බොරු කියනු අනේම එමිකත්දැක්කෙනෑ කියෙනවා දැබ මනිස සාක කායොත්තිවන අපිගන්නනෑ කියලා ඒ මනිහ මල දැ ොත්‍රයා ල්ල. න්න මේ විදියට මේ නරක පැත්ත අකුසලේ වැඩි වෙනවා. ආයුස තව පිරිහිට පටන්ගන්නවා. ආයුස පිරිහිලා? ුරුදු හතලිදදා හ කායුතින දෙමවපියන්ගේ දරුන්ට මොකද වෙන්නේ. එං අඩක් පිරිහිලා පරමා සෞුරුදු විසිදාහ බවට පත්වෙනවා. මුලින්ම්ම හොටකම පටන්ගත්තා, හොරකම කරන්නට අව්‍යයදහ දන්න පටන්ගත්තා. අවයායදහ දන්ඩ පටන් අරගෙන, ප්‍රාගාතයේ පටන්ගත්තා ප්‍රාණගාතයේ පටන් අරගන බොරුකීම පටන්ගත්තා. බොඩුකීම පටන් අර්ගන කේලං කියන්න පටන් ගත්තා කේලංකි අන්ට පටන් අරගත්තාම ඉට පස්ස. අවුරුදු විසිදාහක් ආයසතියනෙන දෙමවපියන්ගේ දරුවෝ. අවුරුදු දාදාහක් පරමායස තියෙන තැනට වැටුණා. අවුරුදු දාදාහක් වෛසතියෙන කාලේ සමහර මිනිස්සු ලස්සනයි සමහරු කැතයි. මේවාගේ ලස්සනයි දැක්කාම මේ ගොල් අන්ඩ රාගය ඇතිවුුණ. රාගය ඇත්ති වෙලා මේ ගොල්ලෝ මේ ගොල්ලොමකද කළේ තිබිච්ච ධාර්මික චරිතය. චාරිිත්‍රව. මේ වැරදි කාමසේවනයෙන් වැලකීම කියනෙ එක. ඒකත් දැන් අර පන්සිල්පද පහයේ තිබිච්චිකන්නේ ප්‍රාණගාතයෙන් වැලකීම, සොරකමින් වැලකීම බොරුවෙන් වැලකීම, වැරදි කාමසේවනින් වැලකීම කියලා. ඒ කියන හොඳ උදාර ගුණ ධරමය. අතඇයටලා දැම්මා. අතඇයටලා වැරදි කාමසේවනය යෙදනා. අනුන්ගේ බිරිද ඇවුරුගාවට ගියා පිරිමි? අනුන්ගේ ස්වාමිවරු ගාවට ගියා කාන්තාව ඔන්න තවත් අරබුධයක් සමාජය හටගත්තා කාම මිත්‍යයාචාරය බලවත්තුනා කාම මිත්‍යාචාරයත් බලවත්වෙලා අනිකුත් පාප කරමටිකත්තෙක් කහවුනාට පස්සේ අර අුරුදු දහදාහක් පරමාසති බිච්ච මිනිසන්ට ඉපදෙන දරුවෝ අවුරුදු පන්දාහක් පරමාසතියෙන තැනට පල්ෙහට බැස්ස දැම් මේ මිනිසු තුළ අධරමරාගේ තියෙනවා බොරු කියමතියෙනවා කිය ලංකීමමතියෙනවා දැම් පින්වත්මේ අධර්මරාගය විසම ලෝබය වගේ දේවල් හරි පුදුම දේවල්. දැන් රාගය කියන එක කාටත්තියෙන්වානි රිහත්වයට පත්වෙනකම මේ රාගය කියනක ලෝක සත්්‍යයාට තියෙනවා. එදොට ඒ අය ඒ රාගය සම්තුප්ත කරගන්ට ගුණ ධර්ම පද්ධතියක් තුළ ඉඳගෙන ආචාර ධර්ම පද්ධතියක්ත් තුළ ඉඳගෙන ස්වාමී බිරිඳක්කාවාවාහක් කරගන ඒක යම්ගසි මානෝ ධර්මතාමයකට යටත්තුව. සීලාචාණ විදියට ඒ කාම සේවනේ සිද්ධ කරනවා. නමුත් එතකොට අධර්ම රාගය කියනෙ කාවට පස්සේ මේ සීලාචාරකං මේ ගුණධරම මේ ආවාවිභා විහිම් මේ ජීවිතයට වගකීම් මුකුත් නෑ. දකින දකින කෙනත් එක්ක දකින දකින තැන්වල කාමේ වර්දවා ඇහසිරෙන්ට පටන්ගන්නවා. අම්ම තාත්තා පුතා දුව සහෝදරයා සහෝදරිය ගුරුවරයා යිශශ්‍යයා කියල බේදයක් නෑ. ඒ හිතන හිතන අය තමන්ට ඕනෑ කෙනෙක්ක් කාමි වර්ද හසිරට පටන්ගන්න. ඒකට කියනවා අධර්මරාගය. ඒවා නවත් ඒක මහ බයානකම තනක් වෙනවන්තිමට. මේ අධර්ම රාගයට ගල්ල දිගටම ගියොත්තයෙන් මේ ෝකෙක් වුණු ගොඩක් කසල ගොඩක් ජරා මඩ වලක් වෙලා අනවතින්නේ දැන් යන්නේ ඒ දිසාවට තමයි. එතකොට අධරම රාගේේ තියනවා. ඉට බසේ බොරු කියනවා. කියලන් කියනවා. හැබැයි කුණුහට පරුසු වචන කියලා බනි න්නේනෑ. නමුත් ආයසෞුරුදු පන්දහා වෙනකොට මිනිසු පරුස වචනත් කුණුහරුපත් කියන්න පටන් ගත්තා. නපුරු වචන අපහාස ගැරහිලි තෝ තොපි කිය කියා අර කුණු හරපත් කිය කියා බනිින්ට කෑකෝ ගහඩ පටන් ගත්තා. එතකොට තවත් ආයු අඩ වුණ. ආයු සඩුවෙලා ගිහිල්ලා මිනිසුන්ගේ ආයුසෞුරුදු දෙදහස් පන්සියට බැස්සා. මිනිසුන්ගේ ආයුසවරදු දෙදහස් පන්සයට බහිනකොට තවත් දුරටත්ම සත්‍යයාගේ ආයුස පිරිහුණා. වරණය පිරිහුණා නුවන පිරිහුණා මිනිස්සු මේ විදියට පරුසු වචන කියන්ට පටන්ගත්තාම. අනුන්ගේ දේවල් වලට ආසාකිරීමයි. ව්‍යාපාදයි පටන්ගත්තාම ඔක්කෝම ඔන්න මනසිෙන් සිද්ධ වෙන කුසල්ටික සිද්ධවෙන්න පටන් ගත්තා. තමන් සතු දේවල් තමන්ට නැතිවෙනකොට අනුන් සතු දේවල් බලබලා, අනේ මේ දේවල් මට ඇත්නං අරුන්ට විතරම් මොකද කියලා හිතන්ට පටන්ගත් හූල්ලනවා කියන්නේ. ඒ මොකක් අනුන් සතු දේවල්වලට ආසාකිරීම අභි අභිද්ජාව කියන්නේ බයාන කරඩක්. තමන් සතු දේකට ආසාවෙන් ඒ පරිස්සංකරගැනීම සාමාන්‍ය ලෝකධර්මය කෝබ් මේ ලෝබය. ඒක සාමාන්‍ය දෙයක් නමුත් තමන් සතු දේරත් එහාගේලා අනුන් සතු දේට ඕනවටත් වැඩි ආසා කරනවා කියන්නේ ඒක නම් මහ බයානක වැඩක්. ඒකට කිව් අභිද්්‍යාව කියලා. ට පසේ හටගත්තා ඒවගේම දවේශය. එතොට මිනිස්සුන්ගේ ආයු සෞුරුදු දෙදාස් පන්සීට අඩුවෙලා තිබිච් ආයුසය දාහට බැස්සා. දැම් මේේ මිනිස්සු තුළ අධර්ම රාගයයි ලෝභයයි තියෙනවා අර අකුසල් ටිකට අමතරව. ඒ නිසා මිනිස්සු තුළ පිම් පව් පිළිබඳ විශ්වාසය ටික ටික අඩුවෙන්ඩ පටන් ගත්තා. එතකොට මිනිස්සුන්ගේ ආයුසවෞරදු පන්සීට බැස්ස දැම් පින් පව් පිළිබඳ විශ්වාසය අඩුවෙනවා කියන මොකද. මිත්‍යයා දදුෂස්ටිය ඇති වෙන්නඩ පටන්ගත්තා. මිත්‍ය දදුෂටිියච්ි වෙඩටන්ගත්තාම සමාජයේ පින් පවගන කතන්දරි පැත්තක දැම්ම අනිත් අකුසල්ටිකත්හොදට කෙරීගෙන යනවා. අවුරුදු දාහක් පරමාසතිබිච්ච දෙමව්පිය අන්ට හම්වෙච්ච දරුවන්ගේ පරමාශ සෞුරුදු පන්සී අ බවට බැස්සා. අවුරුදු පන්සීයක් කාර්සතින මිනිසුන්ගේ දරුවන්ගේ ආස අවුරුදු දෙසය පණහක් වනා. මිනිසුන්ගේ ආයසවුරු දෙසිසය පනහා වෙනකොට මිනිස්සු දෙමව්පියන්ට සලකන්නේෙ නැතුූගියා. අම්මට තාත්තර සලකන්නේ නැතුූගියා, වැඩි හිටියන්ට සලකන්නේ නැතුූගියා, ගුරුවරුන්ට සලකන්නේ නැතුූගියා, ශ්‍රමණ බ්‍රාක්්පණවරුන්ට සලකන්නේ නැතුූගියා. මහනනි මේයාකාරෙෙන් ධනය නැති අයට ධනය නොලැබීම නිසා, දිලිදු බව ඇති වුණනා, බලන්ට සිද්ධ වෙච්ච නස් පැත්තිිය. දිලිඳදු බව වැඩිවීම නිසා හොරකම ඇති වුණා දැන් අපේ රටට වෙලාතිී නෝකනවේද බලන්ට හොරකම වැඩිවීම නිසා අවයායුධ පරිහරණය කරන තත්ත්වයක් ඇතිවුණ. අවියාවද පරිහරණය කිරීම නිසා ප්‍රාණඝාතය ඇති වුණා ප්‍රාණගාතය වැඩිවීම නිසා, බොරුකීම ඇති වුුණා, බොරුකීම වැඩිවීම නිසා කියලංකීම ඇති වුණා. කේලංකීම වැඩිවීම නිසා කාම මිත්‍යාජාරය ඇතිවුුණ, කාම මිත්‍යාජාරය වැඩිවීම නිසා පරුසු වචන ඇති වුුණ. පරුස වචන වැඩිවීම නිසා අනුන්ගෙදේට ආසාකිරීම කියනකත් තත්වෙතාව. ඊ අට දේශ කිරීම ඇති වුණා ඒ දෙක වැඩිවීම නිසා මිත්‍යදුෂ්ටි ඇතිවුුණ, මිත්‍යාදුෘෂ්ටිය වැඩිවීම නිසා අධර්ම රාගයයි විසමලෝබයයි වැඩි වුණ ධර්මරාගයා විසමලෝභයයි මිත්‍යාදුෂ්ටියයි නිසා අම්මට සලකන්නෙ නෑ තාර්තර සලකණ නැතුූගියා, වැඩිහිටියන්ට සලකන්න නැතුූගියා මිනිසුන්ගයායස ඉතාම වේගෙන් පල්ල හට බැස්සා. අවුරුදු සීයට බැස්සා පරමාල්ස. අවුරුදු සීයයි දැන් පරමාස. එතොට මොකදද මේ මේ අපේ යුගයේ ලක්ෂණය. දිළිඳකම තියෙනවා, දිළඳකම නිසා හොර ගංකරන්නවා, අවියාවද පරිහන්නේ කරනවා ප්‍රාණඝාථයෙක් කියන එක තියෙනවා බොඩුකීම තියෙනවා, කියලාම් කීම තියෙනවා කාමමිත්‍යාචාරය තියෙනවා පරුස වචන තියෙනවා අනුන්ග දේවල්ව ටිඩසියා කිරීම තියෙනවා, දවේශය ක්‍රෝධය වෛරය තියෙනවා පලිගැනීම තියෙනවා මිත්‍යාදුෘෂ්තිය තියෙනවා දෙමවපියන්ට සැලකීමක් නෑ වැඩිහිටියයන සලකීමක් නෑ ගුරුවරුට සලකීමක් නෑ. මහනනි මේ විදිහයට දැන් අදකාලයක තියෙනවනි මිනිසුන්ගේ ආවුසකමැක්තෙමෙන් අඩුුවේගෙන යනවා ඒ අවුරුදු සීයෙන් කීයක් දැම්බැහැලද. අවු දුෘත්තිහක් විතර දැම් බැහැලතින්. මේ කාලෙ මිනිසුන්ගේ සාමාන්‍යවය සෞුරුදු. ඇට පහයි හැත්තෑවයි හැත්තපක් වැඩිමුණු තසුවක් විදරින්න්නවා බෝම මාරුවෙන්. ඒක වේගෙන් ඉස්සරහට අඩුවේගනයනවා. ඒ අඩුවේගෙන ගිහිල්ල මහනනී මිනිස්සුන්ගේ ආයසෞුරුදු දහයට බහින කාලයක් එෙනවා. අවුරුදු දහයට බැස්සහම ඒ මිනිස්සුන්ගේ ආයුසෞුරුදු පහ වෙනකොට. දෙමව්පියෝ දරුවන්ට මගුල් තුලා හොයන්ට පටන්ගන්නවා. එතකොට මිනිසුන්ට වයිස පහේදි කසාද බැඳලා, ඉතුරු පවුල් ජීවිතය අනිකුත් වගකීම් කරදර බාධ කොක්කොම දරාගෙන ජීවත්වෙන්ට තියෙනෙ තව වුරුදු පහයි. මහනනි ඒ කාලේ ගිතෙල්, වෙන්ඩරු, තලතෙල්, මී, හකුරු ලුණු කියන මෙව් වගේ රස්සය නැතිවෙල යනවා. දැනුත්ම අහාරවල රසේ වේගෙන් අඩුවමක් පේෙන් නැද ඔබට කනකොට හොඳට පැහදිලි පේෙනවානි. අපි පොඩිකාලවුනත් අපිට මතකැති කාලෙ වනත් බලට පලදුර ගෙඩියක් ැපුහ හරිසුවන්යි දැන් අපිගත්තොත් ඔය දැන්ගොයි ගම්මහ පැත්තිෙන් යනෙකොට රෑට බස්සගේ නිදාාගන ගියත් අන්නාසි දයන හරි යනකොට සුවන්ඳට ඇහැරෙනවා. ඒ තරන් සුවන්දයි. දැන් අන්නාසි ගෙඩිය මූනේ උලාගත්ත සුවඳ දැන්නේ. අම ගෙඩියක් කැපහාම කොච්චට සුවඳද. දැනට අන්තම්පොඩ්ඩ සුවන්ඳට දීනන්නට දූරියන් ගෙටිය විතරයි. අනිත් එකකක් සුවඳත් දැනන්න හෙම.ි පුංචි කාලි අප ගෙවල්ල ගස්ලාබ ගෙඩියේ. වැලවර කටික තියනවා ගෙඩියක් කඩල කපල කනකොට මොනතරං රත් දැනුත් මොන තරන් සුවද දැනවාද හොරෙෙන් ක්ඩෙම බෑ අල පහ ොක්කම දන්නවා වරකක් කැපුව නේද. ගස්රපු කැඩුව නේ දම්ඹකෑව නේද කියලා. කුස්ය පැත්තින්දල අම්මලායිව සුද්ද කරනකොටගේ ඉස්රහියි අපිටනවා සුවන්ද. අම්මා කුස්සයේ කොස්තම්බන විස්සරහට සුවන්දය නවා. වියන්ජනටිකත් තෙල්දානෝ හරි මුළු ගමේම සුවද යනො පැත්තිල්. ැන්ගේ මෘට්ිය ඉම්බත් මුට්ටියට මූුණ දාලා ලෙවකෑවත් හොයන්න බැමනවා දදිවගය. මොකද හේතුව. වේගේ මේ ආහාර රසයඇතුරු දංවීගෙනයනෝ. දැන් ඉස්සරින් කිතුල් පැ නිටිකක් කොච්චර තිබ හැම තැම තියනවා. කොච්චර රසට කිතුල් හකරු කොයිතරන් රහද. දැන්ගේඒ රාණය වතුරවාගේ. මේ රටේනන් ටිකාක් කරි අර තාමයක තියනවා අනිත රටවල් වල බටයි රටවල්ල කිසිම රහක්නේ හරි පුදුමයි. ඒ රටවල්ල පලතුරු නිකම්ම නිකන් කෑමක්විද රේකන්නේ. ඒ දැන්ඔය මේ කෙසල්හ හදලතින්න කැවැන්ඩිම ඒවා මේ කෑව කියලා ලෙඩක් හැදන්නේත් නෑ ලෙඩක් හොඳ වෙන්නෙ නෑ මොුත් නෑ ැ අපේවත්තක හැදෙන ඇබුල් කෙල් ෙඩියක් ගානමාළු ගෙඩියක් ඇව සෙම ඇවිස්සිලා මහ ජරමර ගොඩක් වෙනවනි. ඒවගේම බඩගන්නටත්තක හොඳට ආල්ල නොවනි. කැලරරි කෙල් සාමානෙන් ඇු කෙල්ගඩිය කෙල හත්ත ගනත්වේනවාන ැ කෙල් ෙඩියක් කල කෝමරි දසක් මියකුට ජීත්වවෙන්න පුළ හොඳ. ඒකගේ ශක්ති තියවා? අරවාගේ මෙ අලුතෙන් දැන් හදනය වගේ ඒ මොකක්වත්මනෑ ඕන කෙනෙකුට කෑසැකිිනිකම් පස් කනවාගේ. වතුර බොනෝවක්.ම දල් අතුරත් යම් කි ගුණයක් තිනවා මේවාගේමවත්නෑ. එතකොට ඒ රසේනෑ ගුණේ එනෑ ඇතුර දහන් වෙලා. පිටල ලස්සන ඩෙකරේෂණ එකට පලතුරු තියනවා වගේ. නමුත්ත වැක් ගුණයක් නෑ දැන්ගයි අපේරටවල් ොලවගේ වැවෙන්න ගොඩා පළතුරල යම් ගුණයක්ත් තියන. තැන් ඔයි චීනෙෙන්වාගේ චීනනිවාගේ රටොල්ල හැදන සහර පළතුර මොකක්වත්ම ගුණයක්න. ඒවගේ මේ නිකං ලස්සනට අර හයිබීට් කරලේ මහදල බොෝම ලස්සන්ට පෙනුමට තියෙනෝය ගලංකාරවලට කෑම මේසේ අරවම සරසන් හොඳයි. දැ ස්ටෝ බෙරිි ෙඩියක් කියේම ගත්ත හම ඉස්සර අපේ ඔයේ මල් පා පෝච්චිවල අපි හදලා ස්ටෝබෙරි කණකොට මේ පුදු මාකාර රසක් මේ ඇඟට අරු සෙන්කුපියයක් හලාගත්වගේ ස්ෝ බෙරි ගෙඩියක් කපන ොටසුවඳද. දැන් නිකම් මේ වතුර බොනෝවාගේ ස්තෝ බරි ස්ටෝබෙරි ලස්සට ලොකුවට තියනො අතුපාට වැල්වතුර බොන වගේ කනකුට, මෙලෝම රහක් දැනෙන්නේ. හැමත් දේ මෙහමතමා ගස්ලපු ගෙඩියට අඹ ගෙඩියට අන්නාසිගඩියට වන. වැලවර අයන්තත ොඩ්ක් ක්‍රහථයන දැනටවා කැවල්ො තිය ඉදවෙඩ ඇති. ඊට සර දරියන් ගඩිය බෝම කලාතුරකින්ගනෙඉද වන යන්තන් තයෙනවා මංහිතන්න වැඩි කාලයක්කිවතිය කෙලේ සුවන්ඳ තේරහට. ඒ ඇරෙන්ට අනිස් සියලු දේවල් ඒදිට අතුර දහන් වෙලා. එතකට දැන්. මහනනි තව කාලයක් එෙනවා. ඊට පසේ මිනිස්සුන්ට නිකම්ම පොතු ගොඩවත්. ගොරෝසු කෑම තමයි ප්‍රනීත කෑම. අග්‍රකෑම වෙන්නේ ඔන්න බුදුරාණ වහන්ස පෙන්ෙන. දැම්ම එක ලකුණු පාල වෙලා නැද්දබලන්ට පොතු සහිතෑම කෙදි සහිත කෑම කණ්ඩ හොඳයි කියන්නේ පොතු සහිත කෑමි අර කුඩුට්ට තියෙන රතුහාල් මේ ලෝකයකිකුට කණ්ඩ බෑ. මොන හොද්දක් මාළුවක් එක්වත් කිසිම රහක් නෑ. ඉතින් කන්ඩ ොස්තර මාතෘ ගාටිගයමින් අනීනන මේ බඩ මහත්වෙනවා ඇඟ මහත්වෙනවා කෝලෙස්ටෝල් සීන පෙෂල් ඒ නං ඉතිං රතුහාල්බත්කන් හැන්දක් විතර කන්ඩ වැඩිය කණ් එපා. අයියෝ. ඊට පස්සේ බෝන් චිටිකත් අම්බර මෙලෝම රහක්නෑ. ඉතිං අලගෙඩියත් තෙල්දාල කණ්ඩ එපා. අන්නාසි කැහැල්ලක් කණ්ඩ බෑ. කොමඩු කෑල්ලක් කණ්ඩ බෑ. එතකොටට එතනෙන් එහාට ගියපු පැණිටිකක් කිරිටිකක් හකුරු කෑල්ලක් කණ්ඩ බෑ ඉවනයි කෑවොත්. තෙල්තිකක්දාල හොඳට ගැඹුරුතෙලේ බැදගත්ත රස කෑම කණ්ඩ බෑ කෙදි සහිතකෑම එක්කෝ කොහිල එහෙම නැත්තං රතුබත් එහෙම නැත්තන් තිබ්බටු ඔවතම කණ්ඩුවෙන්. තිත්තකෑම මේ ලෝකෙ රහක් නැති කොහිල රතු හාල් ඊට පසේ අ කුරුට්ට අත්තික ෝට් කියලා තියෙනවා අරුවම වූවා. කිසිම රහක් නැති අර පුන්නක්කු කනෝවාගේ මහපොළවෙ පස්කනෝගේ කෑම තමයි දැන් ප්‍රනීත කෑම වෙලාතියෙන්නේ දොස්තරලත් අබිල්ගැන ඒව කණඩ ගිලයිව කෑවි නැත්තැන් ලිදරෝග ඩයි. ඉව තමයි හොඳ ඉවතම හොඳ කෑම කියී කියායිඒවා කණ්ඩගෙන දානිටත්ගේෙන්න්නේඒවා මළගිටත්තේවා බනගටත්තේවා පාටියටත්තේවා. ප්‍රනීත රසවත් කෑ දැන් කන්නේිනෑ කණන්න නෑ කෙන කණ්ඩ බෑ කෑවත් වර පවදන්. ස්පරිතාලයන්ටුවවා ස්පරිතාලිගයම් ිහිතුත් නෑදැ. ස්්‍රරහට මේක තවත් වැඩි වෙලානවා. එකන ප්‍රනීත කෑම කන්නැතු මේවාගේ රොඩු බොඩු කන තැන තවත් වැඩි නොමේක. ඊට පසිද්ධ මිනිසුන්ට ගස්වොල කොල පොතු ගලෝගලව කනකාලයක්යි මිනිස්සුන්ගේ පිරිහීමත්ෙක් ගොඩ හැඩි කෑම තමයි ස්්‍රරහට ප්‍රනීතක කෑම විදිර සලකන්. නමුත් බද්ධකාල තින අහමනෙමි සයතා පි භික්කවේ ඒ අරහි සාලිමංස සෝධනයේ අක්දභෝජනං ඒකාලෙ මිනිස්සු අග්‍රභෝජන හැටිට සැෙක්වේ ඇල්හාලෙ බතුයි මසුයි කියනවා. මිනිස්සුන්ගේ ආය සෞරුදු දහය වෙනකොට මේසුන්ගේ ප්‍රනීත භෝජනය වෙන්නේ අර ගොර හැඩිකෑම්. දැ සමහරවිට ස්තරට ඔය දැන්තින දොඩංගෙඩියක්වත් කණඩ බඩි ැට ආවෝත් හෙල් ගඩියක්වත් කණ්ඩ ැරිචනට මොුණවාහට ජරමරයක් ආවොත්තේම. ආය නංඉතින් ක්ඩ දෙයක් කිතුරුවේ නෙනෑ ආය කණ්ඩ දෙයක් කිතුරෙන ආයිතින් කණඩුවෙන පොේ පස්තමයි. ඒම නං සීනිත්නෑ කිරිත්නෑ පිටිත්නෑ තෙලුත්නෑ කියලා මුහදුවෙල්ලට කියලලා වැලිටිකක් කටේ දාගන නිික ඒකෙත් ලුණුවැඩිහිද මොකද කරන්නේ. ටික දවසක් ගෙනල්ල ගොඩ දාලා කියෙල වැලි ක්ඩවේ යතත්වෙත ඒහිතානනිද. පොලොවෙ පස් ක්ඩවෙයි ගස්වොල පොතු ගලවලා කණ්ඩවෙයි අර වලගම්බ රාජකාල බැමිනිීතිය සහගතය කලෙකත් තිබ්බග නේ ඒවාගේ එතකට මිනිසුන්ගේ ආයස අවුරුදු දය වෙනකට බලන්ට මිනිසුන්ගේ ප්‍රනීත භෝජන වන්නෙම නම් අර ගොඩ ගොඩ හැඩි කෑම දැම් ඒ විදිට හැදිල දැන් ඇදිලතින බලන් ස්ස මනිසන්ට හොට තෙලෙම් බැදලා බහොදට කැරු තෙේ බැදපු කෑම ජාති ක්ඩ පුළුවන් දැන් අවරුදු කාල්ට කැව්න්කො කිස්ක්ගේ වර නිසුන්දරනවා ඉල්ලට ඒ වඩේවාගේකෑම කරිරසයිනේවා. උළුන්දු වඩේ නිකං වඩේ පරිප්පු වඩේ අරුවම වගේ බොම රසකෑමඒවා. එකක් ඒවා පාම්පිටිමිස් රයි ඊලන්ට බැගැමඩු තෙලේ බැදල. එතට පාම්පිටිකැන හරි රසකෑම ප්‍රනීතයිනයක පැනිිරසයිනි. තෙල්ලට බැදලගත්තාහම හරි රසයිනේ. ඒවා ඉස්සර මිනිසුන්ට හොඳට කණ්ඩ පුළුවන්. නමුත් දැන්හින්නයට තෙල්කෑම කන්්ඩ බෑ අපිට. ඉස්සර මනිසුන්ට හොඳට ප්‍රනීත යොදේ සහිත ආහාරදැන්. කිරිගණ්ඩක මුදෝපු කිරිගත්තහම දැන්. උඩතියන අර අයියට ගණකමට තියෙන ලස්සන යොදය මිනිස්සු හැන්දෙන් අයින් කල වීසි කල දම එකන්නේ. ඊට අර වතුර ටික කනවා. අඩ හොදම රසම ගුණමටික තියෙන අ යෝදේ. ඒඩික කන්න බෑ ඒඩික ෑවත් කෝම තෙල් ගතී වැඩි කොලෙස්ටෝල් හැදවා. එතකොට ඒ ප්‍රනීත යොදේ සහිත ආහාර කණ්ඩ පුලුවන්ගමක් නෑ. ඉස්සර මිනිසේ වගේ හැව හොඳට. යොදේ අයි කල්ල කනවා. යොදේ සහිත කෑම කණ්ඩ බෑ ඊටවසේ පැනිරස ජාති ප රස කියන පැනිිරස ගැනනි බොම පනීත රසය. ඇඹුල් රහත් තිත්තරහට වඩා ඒවත් එක එක රස තමයි. නමුත් අර ෙල්ි ගෙටිය තියෙනකො ඒ එක රහුනාට ඇඹුල්වාහා නිකන්ණ්ඩ පුළුවන් තිත්ත ර නිකණ්ඩ පුුවන් ඒවයිතින්ඒ එක විදිහයටට පොඩ්ඩක් කනමේ නම පැිරහ කියන්නේ එක බෝම ආසාවෙන් කණ්ඩ පුළුවන්. නමුත් අපිට පැනිරස කණ්ඩ බෑ අමාරුවෙන් වනාා තිත්ත කරවිල දැන් කණ්ඩ වෙලා තියන.රවිල තිත්ත ගගහ කණ්ඩ වෙලා තියෙන. තක්කාලි ගෙඩියක් තෙල්දාලගත්තහම, හරි රසයි ඕකට නයිමිරිස් කරලකුත් කවලන් උොහම තවත් රසයි නමුත් ඒක කණ්ඩ බෑ ඇසිට කියනවා මොනවාහරි වෙන ගැස්ටයිට ඉස්සරි මොනාරි ඒම එකකුත් හැදෙනවා. එතකොට මේ ප්‍රනීත රස කටදිව පිනායන ආහාරයක් කණ්ඩ දැම් බෑ නිකම්ම රොඩු නිකම්ම රොඩු තමයි මිනිස්සුන්ගේ හොඳම ආහාරය බවට දැම්පත් වෙලාති රතුහා ඕස් කෝහිීල අරතාපල්ලලයක් සම්බලාහෝ බැදලහෝ කනුට හරි රසයි. නමුත් ඒක හන්ඩ බැෑ ු රටේ නැතිලෙඩවල්. ආම්බලන්ට මෙන්න මේවාගේ කාලයක් බුදුරජාණන් වහන්සේ එනවා කියල පෙන්වේ දැනටවුරු දෙදස් පන්සිටකර කලි. දැන්ඒ ඇවිල්ලන අන්නේ කාලෙට මිනිස් සුදන්නේ නෑ කියනවා දස කුසල් කියන්නේ මොනවාද කියලා. දස කුසල් කියන්නේ මොනවාද කියලා දන්නේ නෑ ප්‍රාණගාතය කියන්නේ අකුසලයක් කියලා දන්න නෑ. කම කියන්නේ අකුසලයක් කියල පිළිගන්නන්නේ නෑ වැරදිකාම සේවනය කියන්නේ අකුසලයක් කියල පිළිගන්නේ නෑ ඒක ඉතිං මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන්නේ කියනවා. බොරු කියීම විනෝ දෙයක් ඉදිට සලකන්නේ ජොලියට කිව්ව විනෝදට කිව් විහිළුවට කිව්වා. කේලංකීම අකුසලයක් හැඩිට පිළිගන්නේ නෑ. පරුස වචනකීම අකුසලයක් කියල පිළිගන්නේ නෑ. දැන් ඉතින් අද ලකෙ දියුණු කරන්නට ඒස් තුනක්‍රමය ඕන කිනවනි. සූරයාලෝකයයි මුහන්දු වෙරලයි කාමයයි. ඔය තුන්න තියනවන සංචාරක ්‍යපා දියුණ කඩන්න පුළුවන්ගේ හොඳට මුහන්දු වෙරල තින හොට ඉරලිටෙනවා ඊල්ලෑට මේ සෙක්ස් කියනක මෙම නැත්තම්න්නේ කාමය ඒවතිී ඔය තුන්න තියෙනවනං අප රට දියුණු කරන්න පුළුවන් කියෙලා ඔන්නො දැන් කාසාකච්ා වෙනවා. ස්තරාට කොහොම වෙයිද දන්නන්නේ නෑ මේ තුන ඉරේලියයි මුහදු වෙරලා අපිට තියෙනවන හොඳට අනිත්තෙකි හදන්ඩ ඕනකෝමාම. ඒ හදලා ගනිි කට්ි මේ විදියට කාලයක් ගියාට පස්සේ දසකුසල් නැතුන දැම් බලන්්ඩට දස්සා කකුසල් කියෙන මොනවද කියලා දන්නේ නැදැන් ප්‍රාණගාටය කියෙන් අකුසලයක් කියලද සත්තු මරල කනෝ. එකදි මනුස්්‍යයාගේ පරිභෝජනය සඳක දෙියොම මෙව හටි කියනු. ක් කඩි කියනවා. හො මත් ගන්න ලස්සන්නට කරෝ ල් ලොකූ ොටකංගරනි චුට්ට ොටකන් කර හමකද වෙන්නේ. වැරදි කාම සේවනිට කියෙන ඒකති ඇඟට ඕන දෙයක් ඒක නැතුව ඉන්න ලුවන්ද. හෙම කියනවා. බොරුකී අද සමාජයේ යනකට බොරුකි කියවන අපි රැවටෙනවා අනිත් මිනිස් ්‍රියාාව වෙනවාරි ඔන් හරකිෙනවා. ඒක බෝම බරපතල පාපයක්ය මෙලවට අහිතකරය පරලවට අහිතකරේ කියන තැන්ට එන්නේෙ නෑ පිගඩි නෑ. මේ විදිහට කාලයක් ගියාට වසේ දස අකුසල් අතුරු දහන් වෙලායනවා නැති වෙලා යනවා. මිනිස්සු බොනවා කියන එක සාමාන්‍යයි සාමාන්‍ය දෙයක් බවට පත්වෙන. ගිහි පැවිදි දෙගොල්ලම එකට බොන කණ කාලයක්ෙනවා? ඒක සාමාන්‍ය දෙයක් වෙන. ඊට පස්සේ මවට පියාට සලකන්න නෑ ඔහෙලා මේ විනෝදයට අපි හදලතියන්න කියලා බනිනවා අදට සමාර්ම උපෝ දරුවන්ගේින් මේ චෝදනාව හනෝ. ඉතින් අ ගොරෝසු කෑම ගන්නකොට හිතත් ගොරෝසු වෙන්නවා වෙඩ පුලුවන් ඒ නෙහම කියන් අපි දැක්කා පවකිදසු කොච්චට මේ වයිසක උන්දලාව මහමග ගෙන දාලගහින්දු කියලා. අධිවේගේ මාර්ගි මැදත් නවත්ත ලගී කාටත් හොයන් බැරවිෙන්ඩ මේ මෙතකොට මේ ඉන්දාආපස ලබින් දෙමවපිය ඔන්නඔව කටේතුවල්ටත් ඒ දෙමවපියන්ගත් ව සමට අපිෝ එකව්වට දෙමවපියන්ට සලකාන්නන්නේ නැති දරෝ කියනකොට ඒ දෙමවපියන්ටත් පිනක්නෑ දරුවගේෙන් සැලකිලි ලබන්ට අන්න එතන ප්‍රශනෙකුත් තියෙනවා. ඒකනනි සමහට එයාලා ගොඩ නගාගන තියෙන කුසලා කුසල කර්මෝලත් ප්‍රතිඵලතම ය එන්නේ. නැත්තන් දරුවන්ට හිද දෙන්නේ නෑ ඒ දෙමවපියන්ට සලකන්න බෝදේ දෙමවපියොන්ගේ චරිත හොඳන. ඒ දෙමවපියෝ කලින් කරලාතියන දෙවල් ප්‍රතිඵලො එහැම්බෙන්. ම ඒ නිසා දෙගොල්ලගේ අඩු පාඩු හොඳ නරකොක්කොම තියෙනවා. එතට මේකගේ ස්වභාවත් දැන් පහල වෙලා තියන සමාජි. අම්මතාත්තට ොනතරන් වේදනාවක් කියෙන ඇද්තිං ඔය අපිට තේරෙන්නෑ ඒ අපි අම්මතාර්තලනෙමෙහින්ද. අම්මතාර්ථ කෙනෙකු දුක දකින අමතාර්ථ කෙනෙකුන් අයි මකද ඒක වෙන කෙනෙකුට පේන නෑ දරුවෙත් දසමාසයක්කු සේතියාගෙන හදලා නොකකා නොබි කණ් බොඩ දී ලොකු මහත්ත කලාට පස්සේ. ළමයින් කියනවනං ඔහේළමි විනෝධීත අපිව හදරතියෙන්නේ අපි හැදුනමිසක්ක ඔහලා හදුවත් කෙෙන්ම ලක්නෑ කියලා අම්මලාට මොනතරම් වේදනාවක් එෙන ඇද ඒ ඒවා දැන් ඕනතරන් සිද්ධ වෙනවා. ඊට පසේ පියාට ගරු කරන්නේ ගොඩුවරයට ගරු කරන්නේ සමන බ්‍රාක්්මරුන්ට ගරු කරන්නේ නෑ වැඩි හිතියන්ට ගරු කරන්නේ නෑ ඔොන්ට සලකන්නේ නෑ යම් කිසි කෙනෙ කම්මට තාත්තර ගරහනවනං යාලූ කියනවා යසයි වැඩි ශෝක එහෙම කියපල්ලා ගෝලී ගුඩුවරයට ගරානොන අරි හරි කියෙනෝයේ විදවාල් ජිරකේක නං කියේනවාගනික් ගුඩුවරුන්ට නං කියේනවා නංව නංකීකය ඔයි කියන්නේ ඔක්කම නාවවිී. තවත් ගරහපන් ජෝක් මචං උඹකිවව කතාව කියනවා සමන භාක්මනුන්ට මිනිස්සු විහිළු තාලු කරනවා. ඒම කරනට සාමාන්‍ය මිනිසු ටික හිනාවෙනවා. බෝම යසයි වැඩේ කොල්ලො ටික නියම කතාවකිව උන්නහන්සේට කියලා ඔය දැන් යන්නන්නේ පන්සල්ලොලට ගාන්ට වේර විහාර ගිනිති යන්න ගක. තව විහිලු කරපන් තව. ඒක සුළු විසලු කරපන් කියලා දිරිගන්න නොෝ දැ වෙනකොටේ ලක්ෂණ මත්වෙලාද නැද්ද. මේ සමාජය ඔක්කෝ මත්වෙලාතිය. දැන් අපි හිතාගනි ඉන්න ඉස්සරහට තියෙන්න්නේ. හැබැයි විසාකා, සුමනා, සුජාතා, බන්දුුල මල්ලිකාලා අනේ පෙඩුල හිටපු යුගයක් කියලා. බෝම දරමානුකුල පන්සලට ගල්ලා. බුදුන් වැදලා පොඩි හාමුදුරුන්ටත් සලලා ලොක හාමුරුවුන්ගේ දුක්ක සැපහේලා බරල. දම් පැම්භූජා කළ තමන්ගේ අතේ කරේදිහිිනිට පූජා කල්ලා වෙහර විහාට හදලා තමනු සිල්වන්තව ගුණුවන්තව ඉඳගෙන හොඳ පවුල් ජීවිත ගත කරගෙන ආදර්ශමත්වඉදගෙන නිවම්පුරේ කරා යනවන ගක් ඉන්න කාලයක් බලාපොරොත්වේ. නමුත් පින්වත්නී ඉස්සරහට තියෙන්නේ. ඔන්න ඔය කිව යුගය බල්ලු බලල්ලු ගාණ්ඩ දෙමවපියෝ සලකරන. ගුරුවරයට පැවිද්දාට වැඩිහිටියට සලකන්නේනෑ උසුල් විසලු කරන. ඔන්න ඔය යුගයේ තමයි ඉස්සරහට තියෙන්නේ. ඔය අම්මල තාත්තල නොකාන ඔබිහදන දරු ටික දවසක්්‍යපුකමොගේ අමලතාත්තල ගාලලීට දානු. පාරමතට ගෙන්ල දානො අන්නේ වැනි යුගයක් අනාගතයතියෙන්. ඒකයි අපි මේ කියන්නේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේදී. ඔබ චතුරාරි සත්‍යය දරමිහිත බහිටවාගෙන. සද්දහා සීල සුතතියාගේ ප්‍රඥාගනම සේක බලවරධනී කරගෙන. මේ මනුස්සලෝකෙන් පැනගන්ට උත්සාහගන්ට කියලා. මොකද ඉස්සරහටතියන මේ භයන වරයා යුගයක්. අපි ආපහු ඉපදනොත් ඉස්සරහට මේ මනුස්සලෝක. දැන් අපි මේ යනවිදිට ආය මැරිලකින්. අපි තිරිසන් ලෝකීප දෙන්නේ නැතුනාකීම හා කෝමරිකමන්නේ පෙරේත ලෝකෙත් යන්න ඇැතුව අසුරලෝකෙත් ය නැතුව නිරයටයන්නෙත් නැතුව බේරුනාමයිකීමක් දිවිය ලෝකයේ යෑම ගැන කතාකොල්ල වැඩන්නේ. හතරාපායෙන් බේරුනාමයිකීම මේ පින්කං එමත් කරගන කාරී. හරි මනුස්ස ලෝකෙට කැරකිලාවොත් මොකද කරන්නේ තවවුරුදු පහලෝකින් විස්සකින්. දැන් තව අවරදු දැම් මේ කොළඹ රටේ හෙන ගහනවා දැකලති නවත්. මේ කොළඹ ගම් මේ නගර බදරට ප්‍රදේශවල අකුණු ගාල කාටවත් අනතුරු වෙනවා දැකළ නැයි. ඔය සඥඥාකුළුණු අරුවා උස විකොට නැගිලි අරුමතියෙන් නිසා සාමාන්‍යෙන් පාත ඉන්න මනුස්සයට හානියක් වෙන්න නෑ කොච්චර තදට අකුණක් වැදුළ. දැම් මේ ඒ පෙද අප පැත්ති මනුසයෙක් මලා අකුණක් ගහල. අපේ පැත්තේ කොස්ගස් පොල්ගස් දෙල්ගස් මේවා විනාස වෙලා තිනකුණු ාහලා ම මේල්පනගන මේ ජීවිත කාලෙට අපි ආහපු නැතිදේවල්. කව දකවා සිද්ධවෙච ැතිදවල් දැන් සිද්දවෙනවා. කනෙ සබභ දහම පවා අපේ අපේ අම්යම් වැඩපිළිවරවල් අතික්‍රමණය කරලා ඒවා ඉක්ම කිහිල්ලා ස්වභාදහම දරුණු පියවරක් කරම්තිය නොකිල පේනවා. කණ්ඩ බොන්ඩ තියනෙන ගහකොල පොල් ගහ දෙල්ගහ කොස්ගහ විනාස වෙලාගේ ඒවට සද්දු බෝවෙලා ලෙදරෝග හැදිලලා ඒටික විනාශසලයන. අඩුම තරමි මනුස්සේකුට පොල් සම්බෝල ටිකක් එක් බත් කටක්කා ගණ්ඩුවත් බඩරි තැනට අරිසරේ සකස් වෙනවා කියන්නේ මිනිහා මොනතරන්න අස අමාරුවකට වැටේයිඉ ඉස්සරහට. එතර දැන් මේ අදහයට තියෙනටික. තවවරුදු විශ්කින් අපි මැරිලා ආය මේ මනුස්සලෝක ඉපදුනොත් එෙහෙම. ඉප දෙෙන්න්නේ මේ පරිහානිකර යුග හොඳම කොටස්කාරෙක් හැටියට. මේ පිරිහින යුගේ කොටස්කාරයෝ වෙලා විඳවන එක දැන් මේ විඳවන අපිට මදිද. නවීන තාක්ෂනයතුළින් රූපවාහිනියයෙන් අරකෙන් මේකෙන් අන්තරජාලින්? ඔක්කෝම ලට්ට ලොට්ට ටික ගෙට්ම ගෙනල දානො පරුස වචන ටික උුණු හර්පටික අනම්මනන් ජරාව ක්කෝම ගෙදෙට ගෙනල දානවා. තවදුරටත් ඒක ඉස්සරහට බලවත් වෙනවා ඇරෙන්ට ඒකට තව පුළුල් මාර්ග හැදෙනෝ ඇරෙන්ට වලකින්නේෙ නෑ. මාධ්‍යවලින් කියන්ට ගනී විහට නිත්දට දැනුත්ව එහෙමෙන් කසුකුසූ යනවා කසාද බණින්ටෝනි නෑ දැන් ඔ ඊය පෙරෙදත් මහලොක්කෝට මේ කට්ටියයක්ක් ඔය මාධ්‍ය සාකච්චාතිී රතිව අපි කසාද බැඳල නෑ අපි ලිින්ටඩු ගෙද හිටේ කියන්ඩ පටන්ගනී එහෙම හිට පල්ලා කිය දැනට මත් බටහිර ඒක තියෙනවනි ටහි තියන්නේ ලිවිින්ටඩ ෙද කියන සංකල්පය තයි කොහො මත්තිස්සරඳලා. දැන්ගේ බටහිර සංස්කෘතිය ඒ ආරය බෝ වෙනකොට අපේ රටටත් වෝගේෙනවා. අපි ආවා විවාහවෙන්නනෑ දැන් අපි කැමති කෙනෙක්ෙක් කොහේ කැමති කාලයක්ඉන්නවා. ඒට වසයආය වෙන තැනකට යනවා. අනාගතය මේ රටවලෝටත් ඒක බෝවෙනවා. ඔන්න ඊළඟ විනාසි අපිට එහෙම විවාහ වෙලා වගීම් ගට ලි යි කොවල් ලියව ලි කියවිලියු ලස්සං කන්ටඕන නෑ. අපි විනෝදෙෙන් ඉන්ඩ දිබ්බාම ඇති කියලා කිය. ඊට පස්සේ මේ රටවල්වල්ටත්ඒක බෝවෙලා එහෙමාවට පස්සෙ අපිත් විශාල පරිහානී කොටස්කාරු බවට පත්වෙනෝ. ඔය ඇත දුප්පත් ගම්මානවලටත් ෝක ගියාට පස්සෙක් කොහොමට තිීද. චූටි ළමයි පොඩිකාලෙන්දලා මේක පටන්ගන්න. ඊට පසේකෙන් තමයි සතුටවෙන්නේ අවරුදු දොළලා ද හතුන වෙනකොට රාගයින්. කාමයෙන් පිස්සු වැටනව පුංචි දරූ පවා මොද ඊට ගැලපෙන වටපිටාවක් තමයි තියෙන්නේෙ මේ පරිසරී දෙමවපියෝ වැඩිහිටියොත් ඊට අනුබල දෙමින් තමයි තමන්ගේ ජීවිත අරංගැන් මේ විදියට ගිහිල්ලා මිනිස්සුන්ගේ ගුණධර්ම වේගෙන් පරිහානිට පත්වල යනවා. ඒ අපිට ඇස්පනාපිට පේනවා. ඊට පස්සේ අවුරුදු දහය වෙනකොට මේ අනාගතය ගැන කියන්නේ. මිනිස්සු අපි අනාගතයේ මේ ලෝකකිපදනොත් මෙන්න මේ ටික ගෙඩිය පිටම් අපි හම්බෙන මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ අයියා! මේ මගේ අක්කා මේ මල්ලී මගේ නංගී මේ මගේ නැන්දා මාම කියලා ඒහෙම ගණන්ගන්නෙ නෑ ආයු අෞුරුදු දදාය වෙනකොට හිතන හිතන කෙනත් එෙක්ක පවුල් ජීවිත ගත කරන්ට කාමෙවරද ඇසිරෙන්ට පටන්ගන්න. ඔන්න අපි සංසාරයේ හිටියොත් මූුණ දෙන්ඩ තියෙන අනාගත ලෝකි. මේ මනුස ලෝක. හිතන හිතන කෙනත් එක් පවුල් ජීවිත ගත කරන්නට පටන්ගන්. ඒ අල්ද කවුඩුවත් මේක, මේ තියෙන චාරිිත්‍ර කුලසිරි නාචාරධර්ම මේ මනුස්සගුණ ධර්ම මේවා පිළිගන්නේ නෑ ඔය චාරිත්‍ර කියන්නේ පිස්සු වැඩ ඔව්වා හනමිටි කාලේව්වා කියෙ ව්වා අයිංකොල්ල පයිංගහලදානො. දැම් මේ විනෝධයෙන් ඉන්න කාලි මොනුවට දොය විකාර කියලා හිතනවා. දැම්මම ඒ කතවල් ටිකටික හෙම්ම එහෙෙන් යන්නේ නැද්ද කසුකුසු දැම්ම මේවයනෝ. මේ විදියට මිනිස් සුතුල අකුසල් බලවත් වෙලා. තිවුණු රාගය ඇති වෙනවා. එතකොට අම්මලා පුතාල හඳුනන්න නෑ තාත් දූල හඳුනන්න නෑ අක්කලා මල්ලලා කියලා නංගිල හඳුනන්නන්නේ නෑ. එහෙම යුගයක් ඉදිරියට එනවා. ඊට පස්සෙ පොඩ්ඩක් එහා මෙහා වෙනකොට මොකද වෙන්නේ. මේ ජරමරකාරයොන්ට අධික දවේශයක් පහල වෙනවා. වදක චිත්තයේ පිහිටනවා කියනවා. මේක හිතෙන් අයින්කරගන්නඩ බෑ. එහෙම දරුණු හිතක් ඇතිවුනාම මොකද වෙන්නේම ද චිත්තේ ගෙන තැන අම්ම මරණව කියලා කිසි ප්‍රශ්නයක් නෑයාලට. තාත්තා මරණව කියලා කිසි ප්‍රශ්නයක් නෑ. බලන්ඩ කොහෝම ආනන්තරිය පාපකරව මිනිසු කරගනීවිදේ කාලෙට හිතාගන්ටවත් බෑ. දැම් මේකද අපි මේ දියුණුව කියලා බලාපොරොත්තු වූනේ. අනාගතයට මේ දාහසකුත් බලාපොරොත්තු පාර්ථනා පොදිි බැඳගෙන යන්න ඕකටද. ආනන්තරිය පෞකං කිසි ගාන නෑ. එක එක්කෙනනාට වද චිත්තේ පිහි ගත්තට පස්ේ දැනටත් ඉතින් ඔ දැන් බටහිට රටල්ලල මේ ධර්මය පිළිගන්න ඇති මි්‍ය දුෘෂ්ටිකව ඉන්න අය. ඔය මවුපියන්ගේ මරණය කියන එක එකත් සාමාන්‍ය විජිණ සලකන්නේ දැන් ඔය තියෙන්නේ ගොඩක් වයවුරුද වෙලා ලෙදරෝගවලට පත් වෙලා ලෙඩෑන්දේ ඉන්වනම් අම්මතාත්තා. වෛද්‍යවරය හනවා දරුවන්ගේ. අපි දු දරු හතර දෙනෙ කින්වා කියලා. හතර දෙනාගෙන් අහනු අපි මොකද කරන්නේ අම්මට. දැන් අන්ජ දැන්නම් ඉති මෙයාකර වැඩපල කරගන්න බෑ දැන් ඔහේ අවරුදු ගානක් කඩරි ඇඳට වෙලා ඉදී ක්ඩබොන්න දෙන දෙයක් කකා ිබි සේලායිංගික කරිවක්හල්. ඒ අරෙන්ට මේයා නැගිටල වැඩක් කරගන්න. මොකද දැන්කරන්නේ. ඔයාලා කැමතිද. මොකටද මේ අම්මාට හිමීට ඇගට පතරු දැනට පනයන්ට බෙත්තෙකක් විදිට. ගැන මැරෙන්ට ෙත්ත එකක් හන. දරුවන්ගින් කැමැත්තකන් හොමති? රු හතර දෙනානන්ගේ හතර දෙනාඒකට විරුද්ධත්වයන්න කැමතියි කියලා අස්සංකරල වෛද්‍යවරයට දෙෙන්ටඕන්. දීලා අවශ්‍ය කන්න මිළමු දල්ඩික ගෙවල කරලයි වරුණාම වෛද්‍යවරයගහනෝ බේහෙතක්. අම්මට ඉමීට නින්දයන්ට. නින්ඩ ගියාම තමයි යා ඇහැරන්නේ ළඟාත්මි. තාත්තට නින්දයන්. එතකොට මේක මේ අම්මතාත්තාව මරණවනිමි මේක ස්භාවික මැඩිලනේ මරනවා. මේක ආනන්තිය තරිය පාප කරමයයක් කියලේ මිනිස දන්නන්නේ නෑ? ර්ම දන්න නෑ ති මනිසුන් ොදැනුවත් දරුව හතර පද්දනාමක තුළ ආනන්තරි පාප කරමය දැස් කරක ඕක ලංකාවටත් එනවනි ඒක්නනාට දැීට වස වදක චිත්තේ පිටුව ගත්තට පස හොම මේ හොඳ ඉන්න කාටත් වැඩිතියල් හරි පියෙන්ඇල් හරිමන් පස්සෙ මොකද කරන්න. හරියට එක උදාහරණයක් කියනවා වදක චිත්තේ ආවට පස්සේ හරියට මේ වැද් දෙෙක් සතෙක් දැක්ක වගේ කියනවා. වැද්දෙකුට සතෙක් දැක්කොත් මොනවද හිතෙන්නේ. වැද්දෙකුට සතෙක් දකිනකොට හිතෙන දේ. ආං ඒක හිතෙනවලූ මිනිස්සුන්ට එකිනෙකා දකිනකට අම්මට පුතා දකිනකොට, තාත්ට දුව දකිනකොට දෙමවපියන්ට දරුව දරුවන්ට දෙමවපියෝ එකිනෙකා දකිනකොට හිතේ ඇදිවනවලු හැඟීමක් මේ කොහොමද. වැද්දෙකුට සතෙක් දකිනෝ වගේ කියලා. වැද් දෙෙකුට සතෙක් දකින ොමොනා හිතෙන්නේ. අනේ මට මූ, ෙදර රංගිහිලා රුොමට හදාගන්ඩ ඇත්නං කියලා හිතෙනවද. වැද්දට. වැද්දට හිතෙන්නේ මටමූුව මරන්ට ඇත්නං කියලනි හිතෙන්නේ. ඊට පසේ වැද්ද කල්පනා කරන්නේ මං මේකාම් මරලා පුුච්චලා කනවද තෙල්දාලකනුවද බැදල කනවද. අමුවෙන්ම කනවද පස්සෙ කනවද. දැන්කනවද ඕවනි වැදකල්පනා කරන්න. ගෙදර රංගිල්ල කනවද ඔ යටට ගලක් අස්සිව තංගලතිලා පස්සයඇවිදි කනවද. ආං එමනි වැද්ද හිතැන්. මේ කාලෙ වෙනකුට. මේ මනුස්සයෝ දෙමවපියෝ දරුවෝ හිතවත්දුත් එහමළු හිතන්නේ. මේකා මරන්ටෝන මේකා මරන්ටෝන මුග සං්ඥාව කෙලෝකට කියන්නේ. මුග සං්ඥාව සතෙක් දැක්කා වගේ කියෙල හිතෙනවා. සතෙත් දැක්කාම වැද්ඩ හිතෙන දීත නො මිනිසුන්ට. ඇඟට කඩාගෙන පනිනවලු මරාගෙන මැරෙන්ද. ඒ හිතුවෙල්ල තමයි එන්නේ හිතට දවේසේ ආපු ගමන් මටමූ මරන්ඩ ඇත්නම් කෙල හිතෙනවා. මේ විදියට අම්ට දරුවා ගැන ඇති වෙනවා වදක ජිත්තය. දරුවට අම්ම ගැන ඇතිවෙනවා වදක මරන්්ඩ වදක චිත්තය තාත්තට පුතා මරන්ඩ ඇතිවෙනවා වද ජිත්තේ. පුතාට ඇතිවෙනවා තාත්ත මරණ්ඩ වදක චිත්තයේ සහෝදරයට සහෝදරිය මරන්ඩ හිතෙනවා. සහෝදරයට සහෝදරයාව මරන්ඩ හිතෙනවා. මේ විදියට වදකචිත්තේ ඇතිවැඩ පටන්ගත්තට පස්සේ දවස් හතක ආයුධ පරිහරණය කරන කාලයක් කෙනවා කියනවා. ඒකට කියන්නේ සතියක? ආයුද්ධ අන්තර කල්පයක් කෙනවා කියලා. සතියටටත් අන්තර කල්පයක් කියන වචන මෙතනදි පාවිච්චි කල තියෙනවා. එතට සතියක ආයුද්ධ අන්තර කාලයක් ඉදිරිිය දේෙනවා. එතට මේ අම්මා මේ තාත්තා මේ නංගි මේ අයිය මේ අකා මේ මල්ලි කියලා වෙනසක් නෑ. එම හිතෙන්නෑ. එතකොට හිතෙන්නේ මට මේකව මරන්ට ඇත්නං කියලා විතරයි. මේ විදියට වදක චිත්තේ පහලවනාම, ආයුද අතට එනවා අයිබේම ඉබේම කියන නිකන් මේ ඉරිදි බලෙන් නෙමයි ඔය මිනිසු දැන් හදලා තියෙන නො එක්කාරය ආයුද ඔහ අතේ හංගගනන්න නිකන්නෙමේනි කාටර්රි ූමනා වෙලාවට පාවිච්චික කණ්නේ. ආයුද අතට ඇවිල්ලා එක එක මරාගණ්ඩ පටන්ගන්නවා.මන් සතෙක් මේන් සතෙක් කිය කියා මුරුග සංඥාවෙන් ඇඟට පැනල මරාගණටාද. මේ විදිේට මරාගන්නකොට කීප දෙනෙකුට සිහ එනවා.සිහිය එනවා කියන්නේ. සී ආාවට පසේ ඒගොල්ලෝ ආයුද දාල කැලෑවට දුවනවා. ඒගොල්ලු දුවලා පඳුරුුවස්සේ හැංගිලා කැලෑවල්ලස්සේ ගස් ගල් මුල් ලස්සේ හැංගිලා ගුහාවල්ලස්සෙ රිංගලා ගිහිල් හැගෙනවා. දවස් හතක් නොකා නොබී ඉන්නවා. අනිෙත් පිරිස ඒ දවස් හතම එක දිගට ආයුදවලින් ගහගන්නවා ඇනගන්නවා කොටාගන්නෝ මරාගන්නවා. මහායුද්ධයක් මුළුල් ලෝක ධාතුව පුරාම. දවස් හතිෙන් එකාට එකා මරාගෙන ඉවරුණාට පස්සේ අර තාාන් ටීංගකා ඇහිච්ච සද්ධ බද්ධ නැතුව යනව ඇතිනෙ කෝම මැඩුනට පස්සේ අර හැංගිච්ච පිරිස එකක්කනා එක කනා එළියට ඇවිල්ල බලනවලු මොකදෑ දැන් වෙලා තියන්නේ කියලා. ඇවිල්ල බලන්නකොට මොකද වෙලාතිීන්. මේ මහා මනුස්ස ලෝකයම අමුම අවු මල මිනි සෝහනක්. අම්ම තාත්තා දරුව එකෙනෙකා එකට එකාට පිහිවලින් ඇනගෙන වැඩිතියාගෙන මරාගෙන කපාගෙන එකඒකා උඩේ එකේකා මැඩිල වැටිලා මුළුල් ලෝකේ. මේක දැක්ක හමරි ඉතුරුවෙච්ච කීප දෙෙන බදාගන අඩන්ඩ පටන්ගන්නවලු, අනේ අපිට වෙච්චදේ, අනේ අපිට වෙච්චදේ, මොකද්ද අපිට මේ වනේම අපි මේකද මේ හොයපු ලෝකේ අපි මේ නොකා නොබීම් දුක්මහන්සි වෙලා අනාගතයක් කියලා මේකද මේ හැදුවේ කියලා? මෙහෙම ලෝකයක් හදන්්ඩ ද අපි මහන්සි වනේ කියලා එකිනෙකා බදාගෙන අඩන්ඩ පටන්ගන්න. ඊට පස් ඒගොල්ලු කල්පනා කරනවා මේ වෙච්ච විනාසයට හේතුව. මේ වෙච්ච විනාසේ මේ විදිර සිද්ධ වෙන්්ඩ ේතු නේමුකක්ද්ද අර ගුණදහම් පැත්තක දාලා අර අසිිෂ්ට වැඩ අසීලාචාර වැඩ ඉස්මතුවැන්ඩ දීලා බලාගෙන හිටපුයකනි. ඒනිසා ඒ මිනිස්සු කල්පනා කරනවලූ. මේක්‍ර මේ අපිට හරිියන්නෙ නෑ. අපි මේක්‍ර මේ නවත් අන්ට ඕන. ඒනිසා අපි ආයනං මනුස්ස ගාතන කරායන්න නෑ. සතෙක්වත් මරන්නේ නෑ කියල ඒගොල්ලු සියලු දෙනා එකතු වෙලා ප්‍රාණගාතෙන් වලකිනෝයිකැන් අර මුලීම්ම තිබ්බ අර මහා සක්විති රජවරු ලෝකෙ පාලනය කරනකොට තිබිච්ච ගුණදහම් පද්ධදිය පැත්තට ටික ටිග හැරෙන්න්න ගන්නවා පව්. එහෙනම් පින්වත්ි දැන් දැන් අපිට හිතාගන්න පුළුවන්නේ මේ ලෝකේයට මෙච්චර විනාසයක් සිද්ධ වනේ මොකක් හින්දද කියලා. මේ ඉරහඳ තාරකාවංවලින්වත්, ග්‍රහණක්ෂාස්තරවලින්වත්, කොහේවත් හිටපු දෙියංගෙන්වත්, ග්‍රහයොන්ගෙන්වත්, භූතයෝන්ගෙන්වත්, යක්කුන්ගෙන්වත්, මලපෙරේතෝන්ගෙන්වත් සිදධ ච්චින්නෙයි. මේ මනුස්සලෝකයේ ආධිපත්්‍යය දරාගනින්න. මේ මනුස්්‍යයා කියන සතාහින්ද තමයි මෙ හැමද අමසිද්ධවෙේ. මේ මනුස්්‍යයා කියන සතාගේ චිත්ත සන්තානය පිරිසිදුවට නිර්මලව ලස්සනට. සෝභාමත්ව තියෙනකං මේමුළු ලෝක ධාතුවම ලස්සනයි සෝභාමත් සාමකාමි දියුණුයි. ධරමිෂ්ටයි. මේ මනුස්සයාකින සතාගේ මනස විකෘති වෙන්ඩ ගත්ත දවසට. මනස විනාසෙන්ඩ ගත්ත දවසට, මේ මිනිහ කියන සතා අධර්මිෂ්ට වෙන්ඩ ගත්ත දවසට, අසීලාචාර වෙන්ඩ ගත්ත දවසට, ආං එදාට මේ ලෝකධාතුම විනාස වඩ පටන්ගන්නවා. අසීලාචාර අසිි්ටවෙඩ පටන්ගන්නවා මේ පරිසරයේ. ඒකනික්ියේ චිත්තේන නීයති ලෝකෝ මේ මනුසතාගේ හිතෙන් තමයි මේ සියලු ලෝකය නිර්මාණය වෙලාති. නේ මනුස මේ ලෝකදාතුවේ ඇත්තිවෙලාතයන දේ පවතිනදේ නැතිවෙන දේ මේ හැම දෙයම හිත ඇතුළ නිර්වාණයක්. මේ හිත හොඳනං මේ හැම දේකම ස්භාව හොඳයි. මේ හිත නරක්වුණොත් තසීලා චාර වුණොත් මේ හැම දේකම ප්‍රතිඵලය භයානකයි. අන්න මේකෙන් අපිට තේරෙනෝ. එතකොට මේ සාකච්ඡාව දැන් අපි මෙහෙම කරගනෙනකොට. මේ අපේ දැන් වර්තමාන සමාජයේ ස්වභාවය කතා කළ දැන් අනාගතයට අපි ගියා අනාගත්තයේ මෙන්න මේවාගේ දෙයක් සිද්ධ වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ. බුදු වැසින් දැකලා. ඒ කාන්තයම ස්ථීර කරල මේක දෙශනා කරන්නේ. මේ චක්කවත්ති සියනාට සූතරේ. සියනාදයක් කියලා කියන්නේ මොකක්දක ලබ දන්නවා. සියනාදයක් කියන්නේ ආපස්සට හැරවිලා යනේ එකක් නෙමේ. සියනාදය කියන්නේ කඩාගෙන ඉස්සරහට යනු හැම බාදක යම බිඳග. බුදුරජාණන් වහන්සේගේ මේ චක්කවත්්‍ය සූත්‍රය සියනාදයක්. ඒ කියන්නේ මේ සිද්ධ වෙනදේ ඒ කාන්තේෙන් මනාගත ලෝක දහතුොත් තුළ සිද්ධ වෙනවා. මයි ඒක ස්තීරයි. ඒක කිසිම ශ්‍රමණයකුට බ්‍රාහ්මණයකුට වෙනස් කරන්න පුළුව එකන් නෙමයි. මේ මනුසයාගේ, වෙනස්වීම මිනි මනුස්සයාගේ අධරමිෂ්ට භාවේ මේ විදිහයට ගිහිංගීක්. ඒක මුළු මහත් ලෝක ධාතුවටම බලපහන විදිිය මේ බුදුරජාණන්වාන්සේ පෙන්නන්නේ. එහෙනම් පින්වත්න අනාගත ලෝකයේ මෙවැනි ඉරණමක් කරා තමයි අපි මේ මරාගන කොටාගෙන අනුන්ගෙදේ හොරකංකරගන වංචා කරගන බොහෝම පහත්මට්ට මේ ජීවිත ගෙවාගන මහා බලපුළුවංකාරකංවලින් තන්නහවල්වලින් අදරමිෂ්ටව මේ යන්නේ. එවැනි ලෝකෙක අනාගතයක් බලාගනයිමි එහෙනං අපි තීරණයක් ගන්ටෝන එවැනි ජරාජීරණ අධර්මිෂ්ට අපායක් වගේ ලෝකෙක අනාගතයක අපි මොකටද ජීවත්තෙන් එවැනි මනුස්ස ලෝකයක් මොකට දපි ප්‍රාර්ථනා කරන්නේ ඒ මනුස්ස ලෝකයක් අපි ඕෝන නෑ එවැනි අනාගතයක් අපිට අවශ්‍ය නෑ පුළුවන් තරං සීලාදේ ගුණධර්ම දියුණු කරගන මේ මනුස්සලෝකෙෙන් වත් අඩුමතරමය අති දෙෙන්ට නිවන්දකීම බ්‍රහ්මලෝකවල යනඒක ගැනමංහිතන්නේනය ලේසිවෙයි කියලා. අඩුම තර මේ මේ මරණයෙන් පස්සේ මනුසලෝකේ නැවත ඉපදනයකින්වත් බේරෙන්ට සතරාපායෙන් බේරෙනවා වගේම යුද්ධයක් තමයි මේ මනුස්සලෝකයේ අනාගතය ඉපදනවා කියනෙ එක ඒකෙන් බේරෙන එක. එනම් මේ අවසාන මනුස්ස ජීවිතයවෙන්ට ඕන. මේ මුසජීතෙන් පස්සෙ නැවත මනුස්සයෙක් වෙලා තවහුරුදු විසිපහකින්තියකින් පනාාකිින් මේ මනුස්සලෝක උපන්න්නොත් ආයේ ගැන කතා කරල වැඩක් නෑ. බේරගණඩ කිසිම කෙනෙක් නෑ අපි මොනතරන් දුකට මොනතරං පීඩාවකට මොනතරං විපත්වලට පත්තෙන්ටවේද කියලා හිතාගණ්ඩවත්බෑ අපිට. එනිසා එවැනි අඳුරු වනාගතයකට මේ මනුස්සලෝෙ තව දුරටත් පාරමිතා පුරන්ට එ පා. එවැනි අඳුරු භයාන කනාගතයකට තවදුරටත් පෙරුම්පුරාගෙන යන්ට එපා මේ මනුස්ස ජීවිතයේ අවසංවෙන්න්ට මොහොතකට කලින් හරි අර සීලාදී සේක බලධරම ගොඩනගාගෙන මනුස්සලෝකෙන් වත් අඩුමතරමේ අතමිඳලා දෙවියන් අතරට වත් යන්ඩ පුළුවන් මානසික තත්ත්වයක් හදාගන්ට. දෙවියන් අතරටවත් යන්ඩ පුළුවන් මානසික තත්ත්වයක්. ඊයට පස්සේ අපිට ඕන නං ඒ සත් පුරුෂයන්ගේ ඇසුර ඉඳගෙන? හොඳට සීලාදි ගුණධරම දියුණු කරගෙන, කල්ප ගනංහරියේ දිව්‍යලෝකවල සැපසේ ජීවත්යෙන්ට පුළුවන්. එතනදිත් අපිට පුළුවන්ගේ සම්පත්වට ආසා නොවී ගුණධරම දියුණු කරගෙන සසරදුකින් අතමි දෙන මාර්ගේ හදාගන්ට. හැබැයි මනුස්සලෝකෙනම් ප්‍රාර්ථනා කරන්්ඩෙපා. ඉස්සරාට බෝධි සත්ව ගුණෝපේත සත් පුරුෂයන් ඉන්න බුදු බුදුවරු පසේ බුදු මහරහතුන් ඉන්න කාලයක් ළඟදිනං උදාවෙන්නේිනේ. මෛත්‍රයේ බුද්ධ ශාසනයේ පහළවෙනි තව කල්ප ගානකට පස්සේ. ඊට මෙහා මනුස්සලෝකෙනං හිතාගණ්ඩ බැරිවෙයි. අපිට පුළුවන් මේ ධර්ම සාකච්ඡාව අද මෙතනින් අවසංකරලා අනාගතයේ ලෝකය නැවත හොඳ පැත්තට හැරෙන විදිහ ගැන. ඒකට කොච්චර කාලයක් ගත වෙන අද කියන එක ගැන. බුදුරජාණන් වහන්සේ ලස්සන්ඩ කරපු පැහැදිලි කිරීම කතා කරන්න. නදර අපිට ලැබෙන කාලය අවසන් නිසා මෙතනින් අපි මේ ධරමානු ශාසන අවසංකරනවා? ඔබ හැම දෙ නාටම මේ චක්වාදසියනාද සූත්‍රය ආශවෙන්. ජීවිතයේ ජයගන්ට අවශ්‍ය නුවනැස පෑදේවා වීරයවන්තභාාවේ දියුණුමේවා කියලා සිරවාද කරනවා. රැස්කරගත්ත පින දෙවියන්ටත් ඔබා පිනමින් මෙය ගියපු සියලු ඥාතීන්ටත් සුජේවත්විඳගන මේ උතුම් දහම් චාරිකාවේ නිරතවෙන්ට අපට නොෙක් විදිට උපකාර කරන සත් පුරෂ කල්්‍යයාන මිත්‍ර ගිහ පැවිදිසිල ෙනනටත්. ඔබා පි සෑම සිරු දෙනාටත්. මෙලවජීවිතේ කායික මානසික සුවයේ දරමාවබෝධය පිණිස උපකාරවේවා. පරලවජීවිතේ සුව පත්භාවේ පිනිසත් දරමාවබෝධය පිණිසත් උපකාරවේවා අපි හැම දෙනාටම සසරදුකින් අතමිදී උතුම් මමා මහ නිවනිින් සැනසෙන්ට් මේ මහාපින පාරමිතාවක්ම වේවා ආකා සට්ටාචබුම් මට්ඨා දේවානාගා මෛද්දික්කා පුුණ්ඥන්තන් අනුමෝදිත් වාචිරන් රක්හන්තුලෝක සාාසනං. Ciranànතුදමදசang சிrakkanතුwang සदा